අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහකටත් ඇඳිරි නීතිය දීර්ඝ කරයි. ඇඳිරි නීතිය ඉවත් කළ සැනින් ඔබ කරන්නේ මොනවද? කළ යුත්තේ මොනවද? ඇඳිරි නීතිය කඩකල 800කට ආසන්න පිරිසක් පොලිස් කූඩුවට. ඇඳිරි නීතිය කාලය තුල ජනතාවට කඩිනම් සහන ලබා දෙන්න සජිත් ඉල්ලයි. මෙරට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව තව දුරටත් ඉහළට. ඉතාලියේ දෛනික මරණ සංඛ්‍යාව 800කට ආසන්න වෙයි. ජනතාවට සහන දෙන්න ඉතාලි රජයෙන් පුළුල් වැඩපිළිවෙලක්. කැනඩා රජයෙනුත් එරට ජනතාවට සහන. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ දැවැන්තු වැඩපිළිවෙලක්. දේශීය පුවත්තයි මුලින්ම අවධානය. උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ තුල ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 24 වන අඟහරුවාදා උදැසන 6 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ මන්නාරම බවුනියාව මුලතිව් කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්ක පහ සඳහායි. මන්නාරම වවුනියාව මුලතිව් කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක් තුල මෙවන විට පනවා තිබෙන ඇඳිරි නීතිය මාර්තු මාස 24 වන අඟහරුවාදා උදැසන 6 දක්වා දීර්ඝ කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මෙම දිස්ත්‍රික්කවල උදේ 6ට ඉවත් කරන ඇඳිරි නීතිය දහවල් 2ට යළි පනවනු ලබනවා. උතුරේ දිස්ත්‍රික්ක පහක විසින ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කෙන් පිටතට ගමන් කිරීම තහනම් කර තිබෙනවා. පසුකිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයේ පැමිණි කොරෝනා වෛරස් ආසාදිත දේව ගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලු දෙනා හඳුනා ගන්නා තෙක් මෙම ගමන් තහනම ක්‍රියාත්මකව පවතිනවා. දිස්ත්‍රික්ක පහක විසින ජනයා කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය කෙරෙන ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු මාස 24 වන අඟහරුවාදා උදේ 6 දක්වා දීර්ඝ කිරීමට රජය කටයුතු කළා. එළඹෙන 24 වන අඟහරුවාදා දහවල් 2ට එම දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි නීතිය පනවනු ලබනවා. එමෙන්ම සිසු දිස්ත්‍රික්කයන් වලට ඇඳිරි නීතිය හෙට උදැසන 6ට ඉවත් කරන අතර නැවත හෙට දහවල් 2 සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍යංශය ඊයේ නිවේදනය කළේ. මෙම දිස්ත්‍රික්කවලට පනවනු ලබන ඇඳිරි නීතිය එළඹෙන 24 වන අඟහරුවාදා උදැසන 6 දක්වා බලපැවැත්වෙනවා. 20වනදා පස්වරු 6 සිට මේ දක්වා කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවිනේ පොලිස් ස්ථාන මගින් පුද්ගලයන් 790 අතරන් කොටගත් බව පොලිස් මාධ්‍ය කොටාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම යතුරු පැදි ත්‍රිරෝද රථ ඇතුළු අනෙකුත් වාහන 154ක් මෙවන විට සිය බාහිරටගෙන ඇති බවයි ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. එමෙන්ම රජයේ විශ්වවිද්‍යාලවල ඊ ඉගෙනුම් ක්‍රම යටතේ ලියාපදිංචි වෙති සිසුන්ගේ අධ්‍යන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබෙනවා. එම වැඩසටහන හෙට දිනේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂක ජෙනරාල් ඕෂද සේනානායක මහතා ප්‍රකාශ කළා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි COVID-19 වෛරසයට එරෙහිව සටනේදී තොරතුරු බෙදා හැරීම සඳහා සම්බන්ධතා පැවැත්වීම අත්‍යවශ්‍ය වන මෙම කාල පරිච්ඡේදයේදී සිය පසුකෙවුම් පාරිභෝගිකයන් සඳහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් පෙර කෙවුම් පාරිභෝගිකයන් සඳහා හදිසි ක්‍රෙඩිට් පහසුකම් සහ අවතර කතා කාලයක් ලබා දීමේ යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන ලෙසත් සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා නිවෙස්වල රිජු දුරකථන මෙන්ම කේබල් ටීවී සේවා සපයන්නන්ට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය සම්බන්ධයෙන් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. අද දිනේ අලුතෙන් ඊයේ දිනේට අමතරව අලුත් නිවේදනයක් නිකුත් කරන ලැබුවා ඇඳිරි නීතිය සම්බන්ධයෙන්. හෙට උදෑසන 6 පැය වෙන විට කොළඹ, ගම්පහ සහ පුත්තලම් දිස්ත්‍රික්ක හැරුණම අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කළ තිබුණා. මේ වන විට නැවත වතාවක් උතුරේ මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කයේ උතුරේ දිස්ත්‍රික්ක පහේම ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය කොළඹ, ගම්පහ, පුත්තලම ආකාරයටම 24 වෙනිදා අඟහරුවාදා උදෑසන 6 දක්වා දීර්ඝ කිරීමට රජ විසින් කටයුතු කරලා තිබෙනවා. මීට ප්‍රධාන හේතුව වෙන්නේ මීට දින කිහිපයකට ප්‍රථම ස්විට්සර්ලන්ත
ලන්ත ජාතික දේවගැතිවරයෙක් යාපනය ප්‍රදේශයට පැමිණිලා ඔහු විසින් දේව මෙහෙයන් කීපයක් කිරීමෙන් අනුතුරු ඔහු පිටව ගිහිල්ලා තියෙනවා. ඔහු ගියන් පස්සේ ඔහුට මේ කොරෝනා වෛරස් ආසාදී වී ඇති බවට තහවුරු වුණා. ඒත් එක්කම අද දිනේ යාපනය ප්‍රදේශයෙන් ඔහු ලැබුම්ගෙන සිටින ස්ථානයකට ගිහිල්ලා හමු වුණ පුද්ගලයෙක්ට කොරෝනා වෛරස් ආසාදනය වූ බවට තහවුරු වෙලා තිබෙනවා. මෙම දේව මෙහෙයට 150ක් 180කට අධික සංඛ්‍යාවක් පැමිණලා තියෙන බවට වාර්තා වෙනවා. යාපනයෙන් පමණක් නෙවෙයි මුලදීව් ඉරිනොච්චි වවුනියා මේ දිස්ත්‍රික් වලුත් සුළු පිරිස් මේ දේව මෙහෙයට පැමිණලා තිබෙන බැවින් උතුරේ ජනතාව අතර යම් කිසි ආකාරයකින් මෙය ප්‍රචලිත නැත්තම් ව්‍යාප්ත වීමට තිබෙන හැකියාව වැළැක්වීම වෙනුවෙනුයි රජය මේ පියවර අරන් දැනට ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය තවදුරටත් අඟහරුවාද උදෑසන 6 දක්වා පවත්වාගෙන යනු ලබන්නේ. ඔබ මේ දේව මෙහෙයට ගිහිල්ලා තියෙනවා නම් හැකි ඉක්මනින් පොලිසිය වෙත ඔබ ඒ සහභාගී වූ බවට දැනුම් දෙන්න. తాවකාලිකව අත්widetildeවීම බලාපොරොත්තු වන්න එපා. ඔබ සම්පූර්ණයෙන්ම ඇදිරි නීතිය නැති කිරීමක් කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ඇදිරි නීති කාලය තුලදී ඔබ අත්‍යවශ්‍යම අවශ්‍යතාවයක් තිබෙනවා නම් පමණක් ඒ අවශ්‍යතාවය සපුරාලීමට අවස්ථාවක් ලබා දීමයි. අත්‍යවශ්‍යම කාරණයක් තිබෙනවා නම් පමණක් එක්කයක් පිටව ගොස් ඒ භාණ්ඩ ලබාගෙන නැවත පැමිණෙන්න. ඇදිරි නීතිය සම්බන්ධ නීති තත්ත්වය අපි තවදුරටත් ක්‍රියාත්මක කරනවා. දිස්ත්‍රික් 8කට හැර දිවයිනේ සෙසු සියලුම ප්‍රදේශවලට හෙට උදෑසන 6ට ඇඳිරි නීතිය తాවකාලිකව ඉවත් කරනු ලබනවා. එලෙස ඇඳිරි නීතිය ඉවත් කළ සැනින් ඔබ කරන්නේ කුමක්ද? ඔබ කරන්න හදන දෙයට කලින් මේ ගැනත් බුද්ධිමත්ව සිතන්න. මෙලෙස හෙට උදෑසන 6ට ඉවත් කරන පොලිස් ඇඳිරි නීතිය යලිත් එම ප්‍රදේශවලට පස්වරු 2ට පනවන්නට නියමිතයි. ඒ අනුව ඔබට ලැබී තිබෙන්නේ පැය 8ක කාලයක්. එම කාලය තුළ ඔබ සූදානමින් සිටින්නේ ඇඳිරි නීතිය ඉවත් කළ සැනින්ම ඉතාම ඉක්මනින් නිවසෙන් පිටව ගොස් හැකි ඉක්මනින් වෙළඳසැලක් වෙත ළඟා වී හැකි උපරිම භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගන්නට. ඔබ මෙහෙම හිතාගෙන ඉන්නව වන්නට පුළුවන්. නමුත් ඔබ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරමින් ඔබ අනුවණ ලෙස කටයුතු කළහොත් සිදුවන්නේ මෙතෙක් පාලනය වී ඇති මෙම කොරෝනා වෛරස් රෝගී තත්ත්වය අනවශ්‍ය ලෙස රට තුළ ඉතාම වේගෙන් ව්‍යාප්ත වීමට ඉඩ පැවතීමයි. ඒ අනුව ඔබ කළ යුත්තේ මීටරයක් පමණ දුරින් වෙළඳසැල් හෝ වසින් පිට වී යලි පැමිණි පසු ආරක්ෂිතව ඉවත් කරන්න. හෙට දින ඔබට ලැබෙන මේ පැය 8ක කාලය තුළ ඔබ සාද පවත්වන්නට නෑද හිතමිතුරුවන්ගේ ගෙවල් වලට යන්නට ඔවුන්ගේ සැපදුක් විමසන්නට යන්නට කාලය නම් ගත කරන්නටම එපා. ඔබ පුළුවන් තරම් තනිවම ඔබේ කටයුතු අවසන් කර හැකි ඉක්මනින් නිවසට එන්න. නිවසෙන් පිටතට ගොස් නැවත නිවසට පැමිණ කිසියම් මොහොතකදී ඔබට කිවිසුම් යාමක්, උගුරේ ආසාදනයක්, අසාමාන්‍ය කැස්සක්, හුස්ම ගැනීමේ අපහසුතාවයක්, බඩේ අජීර්ණයක්, උණ තත්වයක් පවතී නම් හෝ ඉන්ෙක් රෝග ලක්ෂණයක් හෝ තිබේනම් වහාම වෛද්‍යවරයෙකු අමතන්න. නැතිනම් සෞඛ්‍යංශ වෙතින් ලබා දී ඇති හදිසි දුරකථන අංක වෙත දන්වා උපදෙස් ලබා ගන්න. එසේ රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නම් ඔබ වහාම නිවසේ සිටින අනෙක් අයගෙන් වෙන්වි වෛද්‍යවරයෙකුගේ නිසි උපදෙස් පිළිපදින්න. මේ අතර කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම නතරකොට ජන ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා හඳුන්වා දී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමග මුළුමනින්ම අනුගත වන ලෙසට රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය රට තුල ව්‍යාප්ත වීම නතරකොට ජන ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා හඳුන්වා දී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමග මුළුමනින්ම අනුගත වන්නයි රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව හෙට උදැසන 6ට ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල ජනතාව භාණ්ඩ මිලට ගැනීමට එන විට එක් පවුලකින් එක් අයෙකු පමණක් පැමිණීමෙන් ඒකරාශී වන පිරිස අඩු කර ගැනීමට කටයුතු කරන ලෙස රජය විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ ප්‍රමාණ වතරම් ගබඩා කර ඇති අතර ඒවා හිඟයකින් තොරව රටපුරා බෙදා හැරීමට විධිවිධාන සලසා තිබෙන බවයි ජනාධිපති මාත්‍යංශය නිවේදනය කළේ. එබැවින් අනවශ්‍ය කලබලයකින් භාණ්ඩ රැස්කර තබා ගැනීම අවශ්‍යතාවයක් නැතැයි රජය පෙන්වා දෙනවා. ඇඳිරි නීතිය සමය තුළ පාරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීම සෙනග අතර කැවසෙන කාලය අඩු කර ගැනීමට උපකාරී වනු ඇති බවත් ඇඳිරි නීතිය ක්‍රාත්මක කාලය තුළ නිවෙස්වල රැඳී සිටීමෙන් ගෘහ කාර්යන්හි නිරත වන්නයි කොරෝනා මර්ධන කාර්යසාධක බලකාය ජනතාවට සිහිපත් කරනවා. මෙ අතර
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටවන ලද කොරෝනා මර්ධන කාර්යසාධක බලකායේ සමාජිකයන් සහ වෛරස මර්ධනයට සම්බන්ධ ආයතන ප්‍රධානීන් සමග නිතිපතා සාකච්ඡා කරමින් අවශ්‍ය තීන්දුව තීරණවලට එනමෙන බවයි රජය නිවේදනය කළේ. දේශපාලන අරමුණු සහිත පිරිස් සහ සමාජ විරෝධී කණ්ඩායම් වත්මන් සෞඛ්‍ය ගැටළු උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය සහ කටකතා මාර්ගයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචලිත කිරීමෙහි නිරතව සිටින බවත් ඔවුන්ගෙන් ඇතමකු දැනටත් හඳුනාගෙන තිබෙන බවත් ජනාධිපති මාධ්‍යංශයේ පවසනවා. එවැනි පිරිස්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි රජය ප්‍රකාශ කර සිටින්නේ. ඇඳිරි නීති කාල සීමාව තුළ අවධානයට ලක් නොවන ජනතාවගේ පහසුකම් සහ ආහාර පාන කෙරෙහි රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විශේෂයෙන්ම අද දවසේ කොරෝනා වෛරසයට මුහුණ දීලා ඒ මර්ධනය කරන්නට කටයුතු කරන සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම දෙනාටත් ඒ වගේම ආරක්ෂක අංශවල සියලු දෙනාටත් මේ බලකායට අදාළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සියලුම නිලධාරී මහත්මීන්ටත් මේ ගෞරවය, මේ ස්තුතිය හදපත්ලින්ම ප්‍රණාමය උද කර සිටින. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න කැමතියි අද නිවෙස් වලට සීමා වෙලා සිටිනවා අපේ රටේ ජනතාව. ඒ වගේම දිනපතා ආදායමක් උපයපු ජන කොට්ටාස ඉන්නවා, වතු ප්‍රජාව ඉන්නවා, සමෘද්ධි ජනතාව ඉන්නවා, දුප්පත් ජනතාව ඉන්නවා, කර කියා ගන්නට දෙයක් නැති ජනතාව සිටිනවා, කුලී වැඩ කරපු ජනතාව ඉන්නවා, ත්‍රිරෝද රථ රියදුරන් ඉන්නවා, ස්වයං රැකියා කරපු අය ඉන්නවා. මේ සියලුම දෙනාට නොමිලේ ආහාර ලබා දීමේ ක්‍රමවත් රජයේ මැදිහත්වුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. කිසිදු බාධාවකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සහ බෙදා හැරීමට වෙළඳුන්ට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඒ අනුව හෙට අලුයම සිට ඇඳිරි නීතියේවත් කළ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමිවනු ඇති. ඇඳිරි නීතිය බලපවත්වන කාල සීමාව තුළ දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන වෙත කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම, අලෙවි කිරීම සහ බෙදාහැරීමට රජය තීන්දුව කළා තියෙනවා. ඒ අනුව දිවයිනේ කිසිම පළාතක ආහාර ඉංගයක් ඇති නොවීමට රජය වග බලා ගන්නවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා ගොවියන්ගෙන් සහ නිෂ්පාදනය රැගෙන එන සියලු දෙනාගේ අත්‍යවශ්‍යම අය ඇර අනිත් අයව ගෙනෙමින් වළකින ලෙසට අපි සියලු දෙනාගෙන් ඉල්ලනවා මුණු ආවරණය ඇතුව වෙළඳ පොළට එන්න කියලා. වෙළෙන්දන්ට නීතිය එසේමයි. හෙට දවසේ ඇඳිරි නීතිය ලිහිල් කිරීම සඳහා රජය තීන්දුවක් කරන්න තියෙනවා දිස්ත්‍රික්ක කීපයකට. දිස්ත්‍රික්ක කීපයේදී දේ හයෙන් නම් ලිහිල් කරපුවම දෙක වෙනකොට නැවත ඇඳිරි නීතිය පනවනවා කියන එක සඳහන් වෙලා තියෙනවා. ඒ සඳහා ඔවුන්ට අවශ්‍යතාවයන් බහන්න මිලදී ගැනීම, ඒ වගේම ඔවුන්ගේ අවශ්‍යතාවයන් බෙහෙත් ලබා ගැනීම සහ කටයුතු කිරීමට අවශ්‍ය වෙනකොට නගරයට යනවා. ඒ නගරයට යනකොට නගරයේ ඉඳලා ගමට එන්න සමහරවිට ප්‍රමාණ සේවය අවශ්‍ය වෙනවා. ප්‍රමාණ සේවය අවශ්‍ය වීමේදී කොරෝනා වෛරසයේ තියෙන මීටර් ප්‍රමාණය දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා දුම්රියේ හිර වෙලා යන්න පුළුවන් අපි ඔවුන්ට සහනයක් ලබා දිය යුතු වෙනවා. මොන සාමාන්‍ය දෙකක් මම දැනුම් දීලා තියෙනවා දුම්රියේ මැදිරි ගාන වැඩි කරලා ඒ අවශ්‍ය කටයුතු කරන්න ඒ දුර ප්‍රමාණය තියාගෙන මගින්දේ අවශ්‍යතාවය කටයුතු කරන්නේ කියන එක. පවතින තත්ත්වය හමුවේ වුවද ප්‍රමාණවත් ගෑස් තොග ලාෆ් ගෑස් සමාගම සතුව පවතින බවත් ජනතාවට අපහසුතාවයකින් තොරව ගෑස් ලබා දීමට හැකියාව පවතින බවත් ලාෆ් ගෑස් සමාගම පවසනවා. ඒ හේතුවෙන් ජනතාවට අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ. මෙරට දැනට පවත්නා වාතාවරණයේ යටතේ වුවද පාරිභෝගිකයා හට අවශ්‍ය එල්පී ගෑස් ලබා දීමට ලාෆ් ගෑස් සමාගම සියලු කටයුතු යොදා තිබෙනවා. මේ වන විටත් දිවයින පුරා ක්‍රියාත්මක වන ලාෆ් ගෑස් බෙදාහැරීම් නියෝජිත මධ්‍යස්ථානයන්හි මෙන්ම 8000කට අධික අලෙවි නියෝජිත ජාලය තුළ අවශ්‍ය තරම් ගෑස් තොග සමාගම විසින් රඳවා ඇති බවයි ලාෆ් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. අන්තර්නීතිය තත්ත්වය තුළ පවා අපි අත් වශයෙන්ම සම්පූර්ණයෙන්ම මෙහෙයුම් කටයුතු දකරුන් ලබනවා. ගෑස් පර්යන්තයේ ගෑස් පිරවීම් කටයුතු සිද්ධ වෙනවා. ගෑස් ප්‍රවාහනය ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක 25ටම ප්‍රවාහනය සිද්ධ කිරීම සිද්ධ වෙනවා. අපි අත්‍යවශ්‍යම ඊළඟ මාස කීපයකට අවශ්‍ය කරන තොග පවත්වාගෙන යනවා හම්බන්තොට පර්යන්තයේ සහ මාපිම පර්යන්තයේ. අත්‍යවශ්‍යම අපි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය කලබල වීමක් නැතුව තමුන්ට ගෙදරට අවශ්‍ය කරන සිලින්ඩරය හෝ දෙක පමණක් අරගෙන ගිහිල්ලා ඒ කටයුතු කරන්න කියලා. මොකද ගෑස් නැතිවීම පිළිබඳව කිසිම අනියත බියක් ඇති
කර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. අපි දැනට සාකච්ඡා කරමින් යනවා පාරිභෝගික සේවා අධිකාරිය රජය සහ සිදු හමුදාව එක්ක අපිට ඇඳිරි නීතිය කාලය තුල ගෙවල් වලට ඩිලිවර් කිරීමේ හැකියාවක් ඇති කරගන්න. ඒක සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා හෙට දින ඇතුළත. මම හිතන්නේ ඒකටත් අපිට සතුටුදායක පිළිතුරක් ලබා දෙන්න පුළුවන් වෙයි හෙට දවස් ඇතුළත. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙවැනි විට දිවයින පුරා නිරතහින මධ්‍යස්ථාන 45ක් තුළ පුද්ගලයන් 3361 දෙනෙකු මෙවැන විට නිරතහින ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. මෙතර දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ පුත්කලින් 300 දෙනෙකු ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණ තිබෙනවා. එම පුත්කලින් 300 දෙනා ඉරණමඩුව නිරතහින මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මෙතර මාතම්පේ කරුකුවට වන ප්‍රදේශයේ පිහිටි ලැබුම්හලක නවාතන්ගෙන සිටි විදේශීය ජාතිකින් දෙදෙනෙකු එම ස්ථානයේම තබාගෙන ස්වයන් නිරෝධායනය කිරීමට මාතම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. එංගලන්තයේ සිට පසුගිය 3 වෙනිදා මෙරටට පැමිණ ඇති මෙම අඹුසැමියන් දෙදෙනා ගල් සහ මහනුවර ප්‍රදේශවල තනිවම සංචාරය කර ඇති බවද මෙහිදී හෙළි වී තිබෙනවා. මෙතර හොංකොංග ජාතිකයන් දෙදෙනෙකු නවාතැන්ගෙන සිටි හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් අද දින මුද්‍රා තැබීමට හැටන් පොලිසිය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. හොංකොංග ජාතිකයන් දෙදෙනා මීට දින කිහිපයකට ප්‍රථම හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයකට පැමිණ නවාතැන් ගෙන ඇති අතර ඒ පිළිබඳ සංචාරක නිකේතනයේ හිමිකරු විසින් හැටන් පොලිසියට හෝ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දීමක් කර නොතිබුණු බව හැටන් පොලිසිය සඳහන් කළා. සංචාරක නිකේතනයේ හිමිකරුවන් සහ ඔහුගේ පවුලේ සමාජිකයන් එම නිවසේ පහළ මහලේ පදිංචි විසිටි අතර එම පවුලේ සමාජිකයන්ව හැටන් පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දින සිට දින 14ක කාලයක් ස්වයන් නිරෝධායනයකට යොමු කර තිබෙනවා. මේ ඔයගේ රථයක් දාන්න එතුත. දාලා ඒවලා මේ ඔක්කොම මේ ක්ලෝස් කරමු. ක්ලෝස් කරමු. ආයෝ කරගෙන යන්න එපා එහෙම. යන්න එපා ඉතින්. වාහනේ. මේ රථයක් දවස් 14ක් තියාගන්න. හරිද? මෙතර COVID-19 හෙවත් කොරෝනා වෛරස් රෝගය නිරෝධායනීය රෝගයක් ලෙසට ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පැවරී ඇති බලතල නුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවයි එහි දැක්වෙන්නේ. කොරෝනා වෛරසය පිටරට සිට ශ්‍රී ලංකාවට ඇතුළු වීම නතර කරනු පිණිස සියලුම මගේ ගුවන් යානා සහ මගේ නෞකා රටතුලට පැමිණීම රජය විසින් තහනම් කර තිබෙනවා. මෙතර විදුලි බිල්පත් ගෙවීම සඳහා විදුලි පාරිභෝගිකයින්ට මේ මස 31 වන දින දක්වා සහන කාලයක් ලබා දීමට පියවර ගන්න බව විශේෂ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව එම සහන කාලය අවසන් වනතුරු කිසිදු විදුලි පාරිභෝගිකයෙකුට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් විසින් සියලුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව ක්ලෝරොක්වින් සහ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දී තිබෙනවා. පවතින කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට දිවයින පුරා විෂබීජ හරණ වැඩසටහන් හා විවිධ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොරෝනා නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධන බලකායේ මග පෙන්වීම යටතේ මහජනතාව විශාල වශයෙන් ගැවසෙන කොටුව ලංගම බස් නැවතුම්පළ, කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය ඇතුළු ස්ථාන ගණනාවක විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අද දින සංවිධානය කර තිබෙනවා. මහජනතා බහුලව ගැවතෙන ස්ථාන ගණනාවක්ම පිරිසුදු ජලයෙන් සම්පූර්ණයෙන් සෝදලා පවිත්‍ර කරලා විසබීජ නාශක දියරයක් රසායනික ද්‍රව්‍ය මගින් විසබීජ හරණය කිරීමක් අද දවසේ කරනවා. මේ ඇඳිරිදී තත්ත්වය අවසන් වුණාම නැවත කොළඹ නගරයේ පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා ඒ මහජනතා බහුලව ගැවතෙන ස්ථාන මෙසේ පිරිසුදු කිරීම අද දවසේ ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරම්භ කළා. මේ අතර කොට්ටේ නගරසභාව සහ ඉංජිනේරුවරුන් පිරිසක් විසින් සේවා ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා විෂබීජ හරණය කිරීමේ කුටියක් නිර්මාණය කර තිබෙනවා. පුද්ගලයෙකු කුටීරය තුළට ඇතුළු වූ විට එහි ඇති ඇල්කොහොල් මිශ්‍ර ද්‍රාවණයක් ස්වයංක්‍රීයව වාෂ්පාකාරයෙන් සිරුරට ඉසීමෙන් විෂබීජ හරණය සිදු කෙරෙනවා. තවත් මේ සංකල්පය දියුණු කරලා කෝට්ටේ නගර සභාවට පමණක් නෙවෙයි මුළු රටටම මේ ඵල ප්‍රයෝජන ලබා දෙන්න තමයි අපි මේ කණ්ඩායමක් විදිහට මේ නිර්මාණය ඉදිරිපත් කරේ.
මේ අතර ප්‍රදේශ කිහිපයකින් අපට තොරතුරු වාර්තා වුණේ සහන මිලට ජංගම රතමගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ සූදානමක් පවතින බවයි. ඒ අනුව බණ්ඩාරගම ප්‍රදේශයේ ජනතාවට හෙට දින සිට සහන මිලට ජංගම රතමගින් බඩු භාණ්ඩ බෙදාදීම සිදු කෙරෙනවා. කිරිඳිවල ප්‍රදේශයේ ජනතාවටද විවිධ සේවා සමූපකාර සමිතිය විසින් සහන මිලට බඩු මලු ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම කුලියාපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය විසින් නිවසේ සිට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසට ඇනෝම් කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමට පඬුවස් නුවර නව විවිධ සේවා සමූපකාර සමිතිය සූදානම් වන ආකාරය දක්නට ලැබුණා. ගල්ල මහනගර සභාව නගරාධිපතිවරයා සහ ආරක්ෂක අංශ ඇතුළු නිලධාරීන් හෙට දිනය වෙනුවෙන් නගරය සෞඛ්‍ය ආරක්ෂිත කරන අයුරු දක්නට ලැබුණා. සමූපකාර වෙළඳසැල් සහ සතුස ඇතුළු රාජ්‍යංශය මෙන්ම පෞද්ගලික වෙළඳ ආයතන තුළින්ද සියත අප ඉල්ලා සිටින්නේ පීඩාවට පත්ව සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමට ක්‍රමවත් හා ප්‍රමාණවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි. ගුවන් හමුදාපති එයාමාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙසා ඍජු අධීක්ෂණයේ යටතේ ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය හා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක කාර්යාලය මගින් වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වට්ටු සංකීර්ණයන් සියලුම පහසුකම් සහිතව නවීකරණය කිරීමේ කටයුතු පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ සිදු කරනු ලැබූ අතර මෙම වට්ටු සංකීර්ණයේ පුද්ගලින් 51 දිනකු හට නේවාසික නිරෝධායන කිරීමේ පහසුකම්ද සලසාදී තිබෙනවා. ලොව පුරා නව කොරෝනා ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 13,320ක් ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නව කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් වූ රටවල් කිහිපයකම ජනතාව වෙනුවෙන් ඒ රටවල්වල රජයන් සහන සැලසීමටද පියවර ගෙන තිබෙනවා. මේ වන විට නව කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එළඹී ඇත්තේ ඉතාලියටයි. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ දිනක් තුළ මෙතෙක් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් වාර්තා වුණා. ඊයේ දිනේ පමණක් ඉතාලියේ පුද්ගලයන් 793 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වූ අතර එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව මෙවැනි විට 4,825ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූයේ මීට මාසයකට පෙරයි. ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාවද දිනක් තුල 6,557කින් ඉහළ ගොස් ඇති අතර දැන් එරට මුළු ආසාදිත සංඛ්‍යාව 53,578ක්. ඉන් බහුතරයක් මිලාන් නගරයේ කේන්ද්‍ර කොටගත් ලොම්බඩිය කලාපෙන් වාර්තා වනවා. චීනය අභිබවා වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදු වූ රට බවට ඉතාලිය පත් වූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයි. මිලියන 60ක ජනගහනයක් වෙසෙන ඉතාලියේ බොහෝ ප්‍රදේශයන් පසුගිය මාර්තු මස 12 දින සිට වසා දැමීමට තීරණය කළා. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොරෝනා මර්ධන පියවර දැඩි කිරීමට ඉතාලි ප්‍රාදේශීය පාලනය ඊයේ පියවර ගත්තා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය විසින් බදු එකතු කිරීම කල් දැමීම, ව්‍යාපාර සඳහා වූ උකස් ණය ආපසු ගෙවීම ප්‍රමාද කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. මේ අතර ස්වයන් බ්‍රැකියාවල නියුතු පුද්ගලින්ට මුදල් ගෙවීම සහ කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකින් සඳහා හදිසි ණය ප්‍රදානය කිරීමටද එරට බලධාරීන් පියවර ගෙන තිබුණා. වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස ඉතාලිය අත්‍යවශ්‍ය නොවන සියලුම කර්මාන්ත ශාලා වසා දැමීමට නියෝග කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ජොසපේ කොන්ටි එරට රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය බණ්ඩ සහ සේවාවන් සැපයීමට පියවර ගන්නා බවයි. මේ අතර කැනඩා ග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝද එරට ජනතාව සඳහා සහනශීලී කටයුතු රැසක් ආරම්භ කර තිබෙනවා. ඔහු පවසන්නේ රටේ ජනතාවගේ ආර්ථිකයට අත්‍යවශ්‍ය සෑම සහනයක්ම රජය විසින් ලබා දීමට කටයුතු කරන බවයි. චීන සහ ඉතාලිය හැරුණු කොට වැඩිම ආසාදිත සංඛ්‍යාවක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එරට මුළු ආසාදිත සංඛ්‍යාව 26,863ක්. ඉතාලියෙන් පසු වැඩිම මරණ සංඛ්‍යාවක් එන මරණ 1,566ක් ඉරානයෙන් වාර්තා වන අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,381ක්. මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව 312,424ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට COVID-19 වෛරසය හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව 13,320ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. එමෙන්ම කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයන් 95,751 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබෙනවා.
අනුරාධපුර බන්ධනාගාරය තුළදී ඒ පස්වරුව ඇති වූ කලහකාරී සිදුවීම පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගැටලුකාරී තත්වය මුළුමනින්ම පාලනය කිරීමට හැකි වූ බවයි. ඊයේ පසුරුවේ අනුරාධපුර බන්ධනාගාරය තුළ එහි රැඳවියන් විසින් ආරම්භ කළ විරෝධතාවයක් මැඩ පැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කටයුතු කිරීමේදී දෙපාර්ශ්වය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. එම අවස්ථාවේදී රැඳවියන් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේදී එය වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට ගත් පියවරක් ලෙස රැඳවියන් බැලීමට ඥාතීන් හට පැමිණීමට අවසර ලබා නොදීම හේතුවෙන් කෝප වූ රැඳවියන් විසින් බන්ධනාගාරය තුළ ඇති රාජ්‍ය දේපළ විනාශ කරමින් විරෝධතාවය පළ කළා. කෝපයට පත් රැඳවියන් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීම සිදු කළ අතර එහිදී තුවාල ලැබූ රැඳවියන් 8 දෙනෙකු අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කළ අතර එහිදී රැඳවියන් 2 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ කලාකාරී සිද්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. ඊයේ සවස ඇති වූ සිද්ධියේදී බන්ධනාගාර රැඳවියන් කලාකාරීව හැසිරෙමින් බන්ධනාගාරයෙන් පලා යාමට සිදු කරන ලද උත්සාහයක් වැළැක්වීම සඳහා බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. මේ වෙඩි තැබීම හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 8 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 2 දෙනෙකු මේ වන විට මියගොස් තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඉතිරි රැඳවියන් 6 දෙනා අනුරාධපුර රෝහලේ බන්ධනාගාර ආරක්ෂාව යටතේ මේ වන විට ප්‍රතිකාර ලබනවා. මියගිය රැඳවියන්ගේ මృతදේහ අනුරාධපුර රෝහලේ මේ විට තැන්පත් කර තිබෙනවා. මේවා තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය යොදවා තිබෙනවා මේ විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා. ඒ සඳහා විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගන්න තිබෙනවා. දැනට මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් විශේෂ පරීක්ෂණයක් පවත්වනවා. එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණය කල්දැමීමට අදාළ නිල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය කල්දැමීමට අදාළ නිල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24/3 වගන්තිය යටතේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවර ඇති බලතල ප්‍රකාරපයි. COVID-19 ව්‍යසන තත්වයේ හේතුවෙන් ලබන 25 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම කල් තබන බව එම ගැසට් නිවේදනය මකින් දක්වා තිබෙනවා. ඒ අනුව ඡන්ද විමසීමේ දිනය ලෙස අප්‍රේල් 30 වන දිනය පසු වී දින 14කට පසු දිනයක් නියම කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය මගින් දක්වා ඇත්තේ. පාර්ලිමේන්තු මැතිවරණ පනත මගින් මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව ඉදිරියේදී මැතිවරණය පැවැත්වෙන දිනය ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කිරීමට නියමිතයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අද රාත්‍රියේ පැවැත්වෙන විශේෂ රතන සූත්‍ර පිරිත් සජ්ජායනය රාත්‍රී 12 සිට සිතටීවි ඔස්සේ සජීවීව විකාශය කිරීමට අප කටයුතු සූදානම් කර තිබෙනවා. රටට ආශිර්වාදය ආරක්ෂාව අවශ්‍ය මොහොතේ මේ සුවිශේෂී පුණ්‍යකර්මය සමග එක්වීම සඳහා ඔබත් නිවසේ සිට සිතටීවි නරඹමින් පිරිත් සජ්ජායනය හා එක්වන්න. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.